ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ෂර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී IMF තෙවැනි වාර්ෂිකය නිදහස් කිරීම. ඒකත් අනුරාධපුරයේම මන්ත්‍රීවරයෙක් අද රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ශ්‍යාම් සේමසිංහ මහතා කියන්නේ රටේ යළි ගොඩනැගීම සඳහා ජාත්‍යන්තරයේ දුන් සහතිකයක්. නැවත ආර්ථික අර්බුදයට මුහුණ නොදෙන රටක් බවට පත් කරන ගමන් මේ ගමන් මගට ඇගීමක් තමයි මේ IMF එකේ තෙවැනි වාර්ෂිකය නිදහස් කිරීම. බරපතල තැනක තිබුණු ආර්ථිකය යහපත් ආර්ථිකයක් දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. මෙරට ආර්ථිකය ගොඩනැගීමට ජනපති හා රජයේගත් ක්‍රියාමාර්ග ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන IMF එකේ පැසසුම ලැබිලා තිබෙනවා කියලා ඔහු සඳහන් කරන්නේ. ඇමතිවරයා ඊයේ මුදල් අමාත්‍යාංශයේ පැවතිච්ච සාකච්ඡා විදිහ තමයි මේ ගැන කියන්නේ. විශේෂයෙන්ම 2023 දෙසැම්බර් මාසයේ තමයි දෙවැන්න නිදහස් වුණේ. ඒ කියන්නේ ගත්තෝ ජාත්‍යන්තර මුල් අරමුදලේ පළමු වාරය කියලා ලැබුණා 2023 මාර්තු මාසේ. ඒ වගේම දෙවැන්න 2023 දෙසැම්බර් මාසේ. ඒ අනුව 2023 මාර්තු මාසේ අපි ඇති කරගත් මාණ්ඩලික මට්ටමේ එකඟතාවන් අනුව මේ වාරිකය නිදහස් වීම සිදු වෙලා තිබෙනවා. ඩොලර් මිලියන 336ක මුදලක් නිදහස් වෙනවා. අපි ඒ උදෑසන ඔබට මේ සම්බන්ධයෙන් සඳහන් කරා. ඉතින් මේ රට ගත්තොත් ආහාර ද්‍රව්‍යවල හිඟයක් තිබුණු රටක්, පොහොර නොතිබුණු රටක්, මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගිය රටක්, තෙල් නොතිබිච්ච රටක්, තවත් බොහෝ දේවල් නැති වෙච්ච රටක්. 2024 වෙනකොට මේ දේවල් ඔක්කොම වෙනස් තත්ත්වයට පත් කරන්න මේ රජයට පුළුවන් වුණා. ඒ නිසා අසිරුතා රසක් මැද තමයි මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙන්නේ. මේ ආර්ථිකය පිළිබඳ නිවැරදි සංසන්දනයක් කරගන්න පුළුවන් වෙන්නේ උද්ධමනය 70%ක් තිබ්බ 2022. ඩොලර කියාගේ අහස උසට ගියා. රුපියල් 420ට ඩොලර කලවි වුණා. මිල වශයෙන් ගත්තම 367 ප්‍රමාණය තිබ්බ ඩොලර එක. රටට සංචාරකයෝ ආවේ නැහැ. සංවිධානාත්මක දේශපාලන කණ්ඩායම් කිව්වා විදේශ විනිමය බැංකු පද්ධතිය හරහා ලංකාවට එවන්න එපා කියලා. ඒ වීම නවත්තලා රටේ ආර්ථිකය වැටෙන කටයුතු කරන්න කියලා තවත් කිව්වා. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරගන්න බැරි වුණා. ඒ හින්දා බෙහෙත් ටික ගෙන්න ගන්න බැරි වුණා. ආසන්න වශයෙන් මිලියන 20කට වඩා ප්‍රමාණයකට අපේ සංචිත ප්‍රමාණය ගත්තොත් ඉතා අඩු ප්‍රමාණයකට අඩු වුණා. ඉතින් 2022 අවුරුද්ද වෙද්දී අප්‍රේල් මාසේ අපි ණය తాවකාලික වත්හිටවන් රටක් ඇදී තීන්දුව කරනවා. ඊළඟට පෝලිම් යුගය ආවා. දවස් 5ක් පෝලිම් වල හිටියා. තෙල් ගන්න බැරි වුණා, ගෑස් ගන්න බැරි වුණා, ජීවිත නැති වුණා. ඉතින් අන්න එහෙම වෙන රටක් තමයි මේ තත්ත්වයට ගෙනාවේ කියලා මුදල් රාජ්‍ය අමාත්‍ය ශයහන් සේමසිංහ මහත්මයා ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් කෙසේ නමුත් අද දිනමින පුවත්පත විතරක්ම නෙමෙයි මේ සම්බන්ධයෙන් සඳහන් කරනවා. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරයත් ඒ ශ්‍රී ලංකාවේ ආර්ථිකය. හැබැයි මේ තුන්වන වාරිකය ලැබුණත් තවමත් තියෙන්නේ අවදානමේ කියන එකත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියා. ඉතින් මේ ධනාත්මක වශයෙන් වර්ධනයක් මධ්‍ය තත්ත්වයක් තිබ්බත් ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයේ පවතිනවා. ඉතින් ඒ හින්දා තමයි ණය තිරසර කරගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් වැදගත් වෙනවා කියන එක අපි සඳහන් කරන්න ඕන. මේ අතරම IMF තෙවන වාර්ෂිකය ඇමරිකානු ඩොලර් මිලියන 336ක් කියලා මේ ගාන ප්‍රකාශ කරනවා වෙනම සිරස්තලයක් විදිහට අරුණ පුවත්පතේ සිරස්තලයෙන්. එය අනුව විස්තරන ණය පහසුකම් පිළිබඳව ගෙනෙන සටහනක්. ඒකම තමයි දක්වා තිබෙන්නේ රිලීස් ඔෆ් IMF third tranche international approval for Sri Lanka economic recovery වාර්තා කළා තිබෙන්නේ. මේ ලංකාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලැබිච්ච එක්තරා ආකාරයක විශේෂ අවස්ථාවක් විදිහට තමයි ඔහු මේ දක්වා තිබෙන්නේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශයහන් සේමසිංහ මහතාගේ ප්‍රකාශය තමයි මේ විදිහට ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කළා තිබෙන්නේ. මේ අතරම මේ අපි ආපු ගමන සම්බන්ධයෙන් විවිධයි විවිධ අදහස් පළ කරන වෙලාවේ අපි යනම අද දවසේ ප්‍රධාන සිරස්තල අතර IMF මේ වාර්ෂිකය සම්බන්ධයෙන් පළ වෙච්ච දේශපාලන වේදිකාවේ පළ වෙච්ච අදහස් වලට අපේ ජනතාවට අපි ඉස්සලම ස්තුතිවන්ත වෙන්න ඕනේ. වැනි අමාරු තත්ත්වයක් තුලින් ගමන් කළා. අද ජනාධිපති වික්‍රමසිංහට හැකියාව තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි වාර්ෂිකය ලබා ගන්න පුළුවන් හැකියාව. මේකෙන් ඇත්ත වශයෙන්ම රටේ මූල්‍ය විනයක් සහ අදිෂ්ඨානයක් මේක තමාගේ ඉලක්කවලට ගමන් කිරීමේ හැකියාව ඇති වෙලා තියෙන එක කියලා ඒ වරප්‍රසාදයට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අවස්ථාවේදී දීලා තියෙන්නේ. මේකෙන් වැඩි මේ ජයග්‍රහණය කළ තියෙන්නේ ජනතාව. මොකද ඒ අය තමයි කැප වෙලා අමාරු තත්ත්වයක් ඇති වෙලා මේ ප්‍රශ්නය ඉදිරියට ගෙන යන පුළුවන් හැකියාව අවසරය ලබා දුන්නේ. මම හැම අවස්ථාවෙම කියලා තියෙන ආර්ථික යුද්ධ දුන්නොත් සියලුම යුද්ධ ජයග්‍රහණය කරනවායි කියලා. සාමාන්‍යයෙන් ඉතින් IMF එකෙන් ලැබෙන ණය ගැන සතුටු වෙන්න නම් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේත් ණය. හැබැයි අපි බලන්න වෙන්නේ දැන් මේක අරගෙන කොහොමද මේවා නැවත ගෙවන්නේ? කොහොමද රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න? ඒ වගේම දේශීය වශයෙන් කොහොමද අපි ආදායම් උත්පාදනය කරන්න කියන එක තමයි ලෑස්ති වෙන්නේ. යන්න ඒ විදිහට අපිට කරගන්න පුළුවන් වුණොත් රටක් කියලා නැගිටින්න පුළුවන් කමක් වෙයි. ඊයේ වෙනකොට මේ තුන්වෙනි වාරිකයේ හිමිවීම සම්බන්ධයෙන් අන්වේ පුදුම උදාමයක් තිබුණේ. නමුත් මේ ගන්න හදන්නේ තවත් ණයක්, තවත් ණය වැඩිවීමක් සිද්ධ වෙන්නේ. මේ ගෙවිච්ච කෙටි කාලය ඇතුළත ලංකාවේ සමස්ත ණය ඩොලර් බිලියන 100 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ ණය වාරිකයේ හම්බෙන්නේ නිකම්ම නිකං ණයක් විදිහට නෙමෙයි. ඊටාම අධික
පොලියක් විදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගන්න ණයවල පොලි ප්‍රතිශතය 6.5%. 6.5%ක පොලි ප්‍රතිශතයකින් අවුරුදු 10ක් අපි ඉස්සරහට මේ ණයවලට පොලි ගෙවී යුතුයි. ඒක ගණන් හදලා බැලුවාම පස්සේ සාමාන්‍යයෙන් මේ ගන්න ඩොලර් බිලියන 2.9 ණය වාරිකයට ඩොලර් බිලියන 1.9කට ආසන්න ප්‍රමාණයක් නැවත පොලිය විදිහට විතරක් ගෙවන්න. මේක ඇත්තටම ගිනි පොලිකාරයෙක්ගේ ණය තමයි මේ දෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.